නూరుගේ කතාවෙන් පස්සේ මට මේ වගේ කතාවක් නම් කරන්න බැරි වෙයි. මීට අවුරුදු දෙකකට කලින් අවුරුදු දෙකකට කලින් අවුරුදු දෙකකට කලින් අවුරුදු දෙකකට කලින් අපි මේ වෙලාව වෙද්දී අපේ ජිම් රතන හම්බුරෝ ලහිරු උන්ටික ඔක්කොම කෝෂිලා මෙතන ඉන්න වැඩි සමහර විට මේ ඔක්කොම ඇතරම අවුරුදු දෙකකට කලින් ජූලි 7 වෙනිදා ආණ්ඩුව කිව්වා උද්ඝෝෂණ කරන්න බෑ කියලා. ඊට පස්සේ ජූලි 8 වෙනිදා පාර්ලිමේන්තුව ළඟට මේ අණ්ඩායම මගේ දන්නේ පූජ්‍යාරම සහෝදරයා ජිම් රතන හම්බුරෝ ඔක්කොම ගිහිල්ලා විරෝධයක් කරා. අපේ ජෝසප් ස්ටාලින් සහෝදරයාත් හිටියා. ආණ්ඩුව කිව්වා උද්ඝෝෂණ කරන්න බෑ කියලා. ආණ්ඩුව හිතුවා උද්ඝෝෂණ කරන්න බෑ කිව්ව එක ක්‍රියාත්මක කරන්න ඒගොල්ලෝ පුළුවන් වෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මහා බලගත් ආණ්ඩුව කොවිඩ් නීති රීති දාලා උද්ඝෝෂණ නවත්තන්න හැදුවා ශ්‍රී ලංකාව කියන රටේ අවුරුදු දෙකකට කලින්. එතකොට ඒ මොහොතේ ඒ උද්ඝෝෂකයන්ව ඇදගෙන ගිහිල්ලා උස්සගෙන ගිහිල්ලා අපේ සහෝදරයන් මේ ජනාරකල ව්‍යාපාරින් ඉන්න සහෝදරයන් උස්සගෙන ගිහිල්ලා බස් වලට දාගන්න හැදුවා. ජෝසප් ස්ටාලින් බස් එකේදී කිව්වා හෙට ගුරුවර පාරට බහින ගුරුවරකලේ පටන් ගන්නවා කියලා. එදා උද්ඝෝෂණ තහනම් කියපු ගෝඨාභය කෝ ගෝඨාභය අපි ඉන්නවා අවුරුද්දක් යද්දී එදා මම වීඩියෝ එකක් දැම්මා 8 වෙනිදා අවසන් යුද්ධය පටන් ගත්තා පළවෙනි සැරම අපි දිනුම් කියලා රාත්‍රී වෙද්දී උසාවියට මේ මෙතන ඉන්න සහෝදරුන් නීතිඥ සහෝදරුන් අපේ නීතිඥ සහෝදරවරු රෑ වෙද්දී උසාවියේ නීතිඥවරුන්ගේ පිරුණා මොකද උසාවියෙන් අප දුන්නට පස්සේ නිර්වදායනට බලෙන් උස්සගෙන යන හැදුවා අපේ සහෝදරවරු නීතිඥවරු විශාල පිරිසක් එකතු වුණා ඒගොල්ලෝ try කරා කිහිප දෙනෙක් ගෙනිච්චා නිර්වදායනට හැබැයි දවස් කිහිපයක් ඇතුලේ හරවලා යවන්න සිද්ධ වුණා. ගුරු වර්ධනය පටන් ගත්තා. ඇත්තටම මිලියන ගණනක පාඩුවක් ඇත්තටම ආණ්ඩුවට සිද්ධ වුණේ. මොකද ගුරුවරුන්ගේ වැටුප වැඩි කරලා ඒ හැමෝගේ පසුබාම සිද්ධ වුණා. එතනින් පටන් ගත්ත අරගලේ අවසන් කරේ ගිය අවුරුද්දේ හරියටම අවුරුද්දකට කලින් මේ වෙලාවෙද්දී අපි ආණ්ඩුව උද්ඝෝෂණ තහනම් කරන්න හැදුවා ආයෙම. ඇඳිරි නීතිය දැම්මා. බස් නැවැත්තුවා. කෝච්චි නැවැත්තුවා. එන්න බෑ කිව්වා කොළඹට. අපි මේ වෙලාවෙද්දී අපි කල්පනා කරමින් එකතු වෙමින් හිටියා. ඒ වෙද්දී අන්තරය හවස එනවා කොළඹට රාත්‍රී කඳවුරු මැදගත්තා එදා රාත්‍රී අවුරුදු දෙකකට කලින් අපි මේ අවසාන ඊට පෙර අවුරුදු දෙකකට කලින් උද්ඝෝෂණ තහනම් කරලා නිරෝධායන නීති දාලා වළක්වන්න හදපේක අපි අවසාන කරා ගෝඨාභය මල් පෝච්චි පෙරලන් දිව්වා මං අහන්නේ කෝයි ගෝඨාභය අද ලංකාවේ නෑ මෙන්න නිසා අපිට හයිය තියෙනවා හිතන්න එපා සුළුපටු කැපවීමක් මේ ඉන්න සහෝදරවරු මේ ඉන්න සහෝදරවරු ගියා උද්දේ මාස කිහිපයක් ඉස්සේ කරා කියලා මේ රටේ තෙල් නැති වෙනකොට මේ රටේ කන්න නැති වෙනකොට මේ සහෝදරවරු මෙතන ඉන්න සහෝදරවරු ජනාරකල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සහෝදරවරු නිදි මරාගෙන ගෝල් ෆේස් එකේ නිදි මරාගෙන හිටියා මමත් ඒක අපේම කරලා නැතුව ඇති ඒ නිසා ඒ කැපවීම ඒ හයිය ඒ ශක්තිය යම් කිසි තරමකට තියනවා නම් යම් කෙනෙක්ට මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් කියලා සීමාවක් ඒ සීමාවෙන් එහාට යන්න තියෙන හයිය මේ සහෝදරවරුන්ගේ ඒ හයිය ගියවුරුද්දේ අවසානයේ දක්වා ගියා වසන්ත මුදලිගේ වසන්ත සහෝදරයා හැම වෙලාවෙම කිව්වා මටත් පුදුමයි සමහර වෙලාවට වසන්ත හැම වෙලාවෙම කිව්ව දෙයක් තමයි ගෝඨාභය යවනවා කියලා අපි තීන්දුව කරලා ඉවරයි යන විදිය ඔයාලා නම් තීන්දුව කරන්නේ නැත්නම් ඔයා නොගියොත් අපි යවන විදියක් තීන්දුව කරනවා අපි ආව යවනවා කියලා ගියවුරුද්දේ ගෝල් ෆේස් එක හිස් වෙලා තියෙද කිව්වේ ගෝල් ෆේස් එක කවුරුත් නැති වෙලාවල යා කිව්වා ඒක ඒ හයිය ඒ ශක්තිය මේ එකතු වෙලා ඉන්න සහෝදරවරු තුල දිනනවා ඒ හයිය වැඩිපුරම තියෙන්නේ මේක තුලින් ඉන්න සහෝදරවරු තුල. ඒ නිසා මගේ සුබපැතුම් මා එකතු කරන්නේ ජන අරගල ව්‍යාපාරයට. ඒ තමයි මේ තමයි ජනතාව සංවිධානය කරන මහපාරේ මහ පොළවේ පාරක බහැල ඒක අවසන් කිරීමේ. ඒක අවසන් කිරීමේ ශක්තිය වැඩිපුරම තියෙන තැන මෙතන. ඒ නිසා ඒක කොටස් හරේ කොටස් කරු වෙන හැමෝටම මම සුබපැතුම් එකතු කරනවා. ඒ නිසා අවසානයේ මම කියන්නේ මම කිව්වේ අවසන් යුද්ධය පටන් ගත්ත පළවෙනි සටන අපි දිනුම් කියලා 2021 2022 දී අපි අවසාන යුද්ධය දින්නේ නැහැ. ඒක තව සටනක් දින්නේ. අවසාන යුද්ධය තව තියෙනවා. මේ මීට වඩා මේ අරගලයේ මිනිසුන්ව විනාශ කරන අරගලයක් කරන්න අමාරුයි කියන හැඟීම, ඒ නොහැකියාවේ හැඟීම මීට අවුරුදු දෙකකට කලින් තිබුණා. මේ වෙද්දී අපි කරලා තියෙන දේවල්. ඒ නිසා මම ඉල්ලන්නේ තව තියෙනවා ඉස්සරහට. දැන් ඇති අපි පොඩි විරාමයක් ගත්තා. ඒගොල්ලොන්ට තමන්ගේ සම්දර්ශනය ගෙනියන්න ඉඩ දුන්නා. අපි සම්දර්ශන පෙන්නමු. අපි සම්දර්ශන පෙන්වන්න පටන් ගමු. ඒ ශක්තිය එකතු කරගන්න, ඒ හයිය එකතු කරගන්න, අමතර පැයක් වැඩ කරන්න වෙයි අපට, අමතර වෙලාවක් අපට දාන්න වෙයි, අමතර මුදලක් යට කරන්න වෙයි සමහර විට, අමතර
ජීවිතයක් කැප කරන්න වෙයි සමහර විට අපි මේක ඉවර කරමු අපි මේක ඉවර කරනවා මම මොකක්ද ඉවර කරන්න කියලා මෙතන පැහැදිලි කරන්න යන්නේ අපි හැමෝම කියන්නේ මොකක්ද අපි මෙතන කරන්න තියෙන වෙනස මොකක්ද කියලා ඇයි වෙනස කරන්න ඕනි කියලා මම කියන්නේ ඒකට අවශ්‍ය ශක්තිය එකතු කරගමු ඒ විප්ලවීය හැඟීම අපි හදවත තුල අපේ හදවත තුල එකතු කරගමු අපි පරීක්ෂා කරමු සතු ශක්තිය උන් සතුව දිරවන හමුදාවේ 100ක් 1000ක් දාන ශක්තිය පොලිසිය 100ක් 1000ක් දාන ශක්තිය දිරවන අපි ඒ ශක්තිය පරීක්ෂා කරා ගිය අවුරුදු 30 වසන්තව කොච්චර කාලෙ හිරකම් හිර කරලා තියාගන්න පුළුවන්ද ඒ ශක්තිය පරීක්ෂා කරා අපි ගිය මාස කිහිපයක් තිස්සේ දැන් ශක්තිය පරීක්ෂා කරලා ඉවරයි අපි දන්නවා උන්ගේ ශක්තිය අපි දන්නවා අපේ ශක්තිය අපි දැන් වැඩ කරමු මේක ඉවරයක් කරමු සුබ පැතුම්